ප්‍රදර්ශන භූමිය අපි මේ ඉන්නේ තවත් එක තාක්ෂණික කාරණා ගණනාවක් පිළිබඳව දැනුම අවබෝධය ලබා දෙන ස්ථානයක විශේෂයෙන් අපි සඳහන් කරන්නේ බතලේගොඩ විපර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය කියලා ඉතාම අලංකාර කඳු වැටියකින් වටවෙච්ච සුවිශේෂී ස්ථානයක් තමයි මේ බතලේගොඩ විපර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය. මම හිතන්නේ මේ මධ්‍යස්ථාන මෙම ස්ථානයේ පවත්වාගෙන යෑමටම සබහා දහමෙන් ලැබිලා තියෙන ඒ සහයෝගය හරිම අපූරුයි. ඉතින් ඒ අපූර්වත්වයත් විඳ දරාගෙන මෙන් තමයි මේ පාසල් දරුවන් ඒ වගේම කෘෂිකර්ම විද්‍යාලවල සිසුන් ගුරුවරුන් විශාල ප්‍රමාණයක් අද දවසේ මේ ප්‍රදර්ශනය සඳහා පැමිණලා ඉන්න මොහොතේ අපි දකිනවා මේ තාක්ෂණික උපකරණ ගණනාවක් පිළිබඳව හැඳින්වීම සිදු කරන. ඇත්තටම මේ තාක්ෂණික උපකරණ මේ වෙනකොට පාවිච්චි වෙනේවද? ඔව්, මේව දැන් බොහෝ සෙයින් ලංකාවේ භාවිතා වෙනවා. ඇත්තටම මේ මුල් අවස්ථාවේදී මේ යන්ත්‍ර භාවිතා කිරීම තරම පසුබෑමක් තිබුණත් මේ වෙන විට අපේ ගොවීන් වේගයෙන් මේකට ප්‍රචලිත වීම පවතිනවා. ඔබ දන්නවා දැන් ලෝකේ බොහෝ රටවල් වල පැල හිටවන යන්ත්‍ර භාවිතා කිරීම තමයි යාන්ත්‍රීකරණය කිරීම නිසා වීවගාවේ ලොකු පිම්මක් ගිහිලා තියෙනවා. වැඩි වෙන ජනගහනයට කොහොමත්ම හාල් සපයන්න බැරි වෙනවලු මේ විදිහට පරණ විදිහට වැඩ කටයුතු කරොත්. හැබැයි පරක්‍රමබාහු යුගයේ ගත්තාම රටේ හිටපු ජනගහනටත් ගොවිතැන් කළා, ඉන්දියාවටත් දීලා තව බුරුමයටත් දුන්නා කියලා අපේ ඉතිහාසය සඳහන් වෙනවා. ඒ නිසා අපි පැරණි ක්‍රමය අතාරින්න ඕනේද? නෑ, පැරණි ක්‍රමය අතාරින්න අවශ්‍ය නැහැ. ඊට ඒවත් එකතු කරගෙන නව තාක්ෂණයත් අපි ඒ සමග මුසු කරන්න ඕනේ. කෘෂිකර්මයට නව තාක්ෂණ හඳුන්වා දීම ගොඩක්ම වැදගත්. මේ අස්වැන්න ගැන අපි හිතනවනේ.